संग्रामे निसर संचारे මම ඇත්තටම හිතුවේ ඔයා හම්බුනත් කතා කරන්නවත් නැහැ කියලා. I'm sorry. එදා මගේ අතින් පොඩි වැරද්දක් උනේ. පොඩි වැරද්දක්ද උනේ? තව ටිකේ මිනිස්සු මං පිට්පොකට්කාරියක් කියලා හිතන්නේ. ඒක අමතක කරලා දාන්න. මට ඒක මතක් වෙනකොටත් ලැජ්ජා හිතෙනවා. මොනවද බොන්නේ? මං ඔයා අඬ ගහපු නිසා ආවේ. මං ජරා වැඩ කරන ගෑණියෙක් නෙවෙයි කියලා ඔයාට තේරුම් කරලා දෙන්න. හරි හරි මං සෝරි කියලා කිව්වනේ. හ්ම් මොනවද බොන්නේ? බිබීන වෙලාවක් නැහැ. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ඒක ඔයාට කියලා වැඩක් නැහැ. නැ කියන්න. මට පුළුවන් උදව්වක් මං ඔයාට කරනවා. මගේ ගෙදර රෙඩ් බිල් එක ඇවිත් ලයිට් කපන්න. අනික මගේ චේන් එකත් සින්න වෙන්න යනවා. මං හැදුවේ ගමේ ගිහින් සල්ලි අරන් එන්න. හරි. කීයක්ද යන්නේ? මං ඒක කරලා දෙන්න. ඔයාටත් කරදරයිනේ. නෑ. ඔයාට උදව් කරන එක මට කරදරයක් නෙවෙයි. මොනාද බොන්නේ? ඔයා කැමතිද? Ice coffee? Huh. ඔයාට තේරෙනවනේ මම මාධව ගැන වරදක් හිතන්නේ නැහැ. ඉතින් ඔයා කියන්නේ මාධවගේ තාත්තාව හම්බුණා කියලා. මම මාධවගේ තාත්තට ප්‍රොමිස් වුණා එයා මාව හම්බුණා කියලා මාධවට කියන්නේ නැහැ කියලා. ඒකත් එහෙමද? අද රංගිනවා කිව්ව මාව හම්බෙන්න. රංග මට කිව්වා එයාට හිතාගන්න බෑ ඔයාගේ මේ වෙනස් වීම. ඔයා රංගට කියන්න එපා. මාධවගේ තාත්තා මාව හම්බුණා කියලා. හොඳයි. දැන් රංග ඔයාව හම්බුණාම ඔයා මොනවද කියන්නේ? මම තාම මේක කල්පනා කරනවා. මාධවව මේ විදිහට කොයිතරම් කාලයක් මගහරින්නද? පුළුවන් කාලයක්. හරි හරි. මාත් කල්පනා කරලා මේකට විසඳුමක් හොයලා කියන්න. හොඳයි. බඩේ අමාරුවක් කියලා ටිකක් ලොකු විදුරුවක් හොඳේ මේ අපේ ගීතදේව මහත්තයා ඇහුවා හේරත් මහත්තයා හම්බ වෙන විදිය අයියා අදවසට මෙහෙයි කීයට විතරද මට පුළුවන් ගීතදේව මහත්තයාට එන්න කියන්න කොහොමත් පහමාර 6 විතර වෙනකොට එයි හොඳයි අපි දැන් යමුද ටිකක් යමු ඔයාට පුළුවන් ද මං අර ඉල්ල පුදව කරන්න මම සල්ලි හම්බුන ගමන් දෙන්න මට මොකටද ඔයාගේ සල්ලි ළමයෝ සජයි ගොඩි ආ ඉස්සෙල්ලා සර් කවන්න ඉද ගන්න දුව ඔය දෙන්න තාඩුවේ
මගේ දුවද? මොකද ඔයාලා මගේ නම? ටෙක්ලා. ටෙක්ලා බය වෙන්න එපා. අපෙන් ඔයාලා මට කිසි කරදරයක් නැහැ. ඔයාගෙන් අපි සේරම දන්නවා. එදා ඔයා මෙයාගේ පර්ස් එක ගන්නවා මම දැක්කා. මම යන්න ඕනේ. ඔයා මෙයාට පර්ස් එක පාස් කළේ මෙයා කවුරු කියලා හිතලාද? අපේ යාළුවෙක් කියලා හිතලා. කොහොද එන්නේ යාළුවා? අපිත් යාව හොයනවා. මොකක්ද එයාගේ නම? සඳමාලි. කොහෙද ළමයා ඉන්නේ? ඒව කියන්න බෑ. මගේ දුව පොකට් ගහන්නේ. හැබැයි එයා වගේම පොකට් ගහන තවත් කෙනෙක් ඉන්නවා. අපිට කොහොම හරි එයාව අල්ලගන්න ඕනේ. මං හම්බුනොත් කියන්න. මේකේ මගේ නම්බර් එක තියෙනවා. එළම මම මොනගහුරත් මට කෝල් කරන්න. අතරමඟදී මාව දැක්කත් මෙයා තාත්තට කෝල් කරන්නේ. කමන්නේ කමන්නේ. මෙයාව දැක්කත් ඒ ගර්ල්ව දැක්කත් ඔයා මට කෝල් කරන්න. මන්ද යන්නද? අපිට කොහොම හරි ළමයාව හොයා ගන්න ඕනේ. මම යන්න. ආගමිස් චානක මහත්තයා අපේ ගෙදරට අඩියක්වත් තියන්න එපා කිව්වනේ. ඒ වගේම මේ ගෙදරටත් එන්න එපා කියන්නේ. ඒත් නාලිකා මිස් මට කිව්වේ නෑ. ඒක නිසායි මං ආවේ. අපි මගදී හම්බුනොත් කතා කරමු බන්ටි. හරි මිස්. පියසිරි ආයසරක් අපේ ගෙදර ආවා කියන්න යාවි මං. පියසිරි ඉස්කෝලට ආවිත් මාවත් හම්බුනා. මං කිව්වා මිනිහගේ දීමාපුවෙත් එක්ක එන්න කියලා එන්නත් එනවනම්. ඒකත් මට කිව්වා. මේ මිනිහව අඳුරගත්තේ අපි නාලිකා මිස්කේ. අපි මිනිහාගෙන ලොකු විස්තරයක් දන්නේ. මාත් ලොකු විස්තරයක් දන්නේ. හොරෝපතන ඉස්කෝලේ මං උගන්වන කාලේ එයත් ඉගැන්නුවා. නරක කෙනෙක් නන් නෙමෙයි. මං දන්න තරමින් හොඳ කෙනෙක්. හරි. මිස්කේ ගැරන්ටි හොඳටම ඇති. නෑ නෑ. ඒ උනාට බන්ටිලත් එයා ගැන හොයලා බලන්න. හරි. ඒක මං කරන්නම්. ඒ කියන්න ආවදේ බාගෙටින කිව්වේ. ඉතුරුටි කියන්න මිස්ටර් අපේ ගෙදර ඉන්නත් බෑ. මට මිස්කේ ගෙදර ඉන්නත් බෑ. අපි එක දවසක් හම්බුන තැනදී අද හවස පහට හම්බෙමු. මයන මුකද්දට වෙලා තියෙන්නේ. ආ. මෙදාවි මම යන කඩේට බඩු ටිකක් ගේන්න. අද අපේ දෙලිනාටි අන්තිම සාකච්ඡාවනේ. රංග මහත්තයාත් ඉන්න රැට කෑම ටිකක් කාලා යන්න. අපෝ බෑ මට වැඩක් තියෙනවා. මං එහෙනම් ගිහින් එන්න. අයියෝ මාදෝ මගාරින්නේ. ආ මොකක් හරි හේතුවක් තියෙන්න එපේ. මේකයි රංග. මට මාදව හම්බ වෙන්න පුළුවන්. ඒ තීටිසල එයාට කියන්න එයාගේ තාත්තව අපේ ගෙදර එක්කන් ගිහිල්ලා මේ ගැන කතා කරලා ඒ වැඩේ ස්ථීර කරන්න කියලා. අපෝ මාදව ඒ වැඩේ කරයි. ඉස්සෙල්ලා ඒ වැඩේ කරන්න කියන්නකෝ. ඊට පස්සේ මම මාදවව එයා ගෙදරටම ගිහිල්ලා හම්බ වෙන්න. ටෙක්ලා බෝhari. සඳමාලි කියන්නේ හැමතුමාගේ නංගිගේ දුව වගේ. ස
සඳමාලි හොල දුන්නොත් අපිට ලොකු ගාණක් කඩා ගන්න පුළුවන්. හරි. අපි හොයලා දෙමු. හලෝ. තනියම දවිලේ ඉන්නේ. අතොලේ වනෝ. පැතර වෙන්න. උනේ මොකද්ද කියලා දන්නවද? දන්නෝ. දෙච්චත් දෙ කියන්නේ මම කීපසරක් ආවා. රාස්මා මගේ. දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි. අනිත් දේවලුත් ඉවරටම ඉවර වෙන්න ඕනේ. සාසිත හිතන්නේ බලන්න එතු කරපු වැඩේ මගේ නංගි බලන්න ආව මනමාලයා ගියා. ආපු මනමාලයා මේ ජීනේ දන්නෝ. මං ආයි මගුල හරි ගස්සලා දෙන්නා. ඒ මිනිහා පවාව. එහෙනම් ඉතින් ප්‍රශ්නක් නැහනේ. මං ගේ විකුල්ල වෙන පළාතකට යනවා. සමහර ලංකාවෙ මුත් පිට. මට මගේ පාඩුවේ ඉන්න දෙනවා. මේ මිනිහා ජීනේ කියන්නේ. ඔව්. මගේ නංගි බලන්න මනමාලයාගේ නම පියසිරි. මං නමින් දන්නේ නැහැ. මට මිනිහා ගැන පොඩ්ඩක් ඔයලා බලලා කියනවා. මම ඔයලා දෙන්න. ගාන කීයද? සබන් කෑල්ලයි ටූත් පේස්ට් එකයි. තව මොනවාද? පෙන් ටෝච් බැටරි දෙකකුත් දෙන්න. හාමරේ ඉන්න අනිත් යාළුවා නම් හොඟ දවසකින් දැක්කේ නැහැ. එයා ගමේ ගිහින්. හොඳ තේකොළ තියෙනවා. දැනට ওই ටික දෙන්න. හෙලෝ. රංග දැම්මට කතා කළා. මං ඔයා කියපු විදිහටම රංගට කිව්වා. මාධව යාළගේ තාත්තව ඔයාලා ගෙදර එකන් ඇවිත් ඔයාලේ කසාද ගැන කතා කරනවා නම් ප්‍රශ්නයක් නැහැනේ. එයාලගේ තාත්තා කීයටවත් අපේ ගෙදර එන්නේ නැහැ. ඒක තමයි මං කියන්නේ. එයාට එයාගේ තාත්තව ඔයාලා ගෙදරට එකන් ඉන්න බැරි නම් එතනින් එහාට යාට කියන්න දෙයක් නැහැ. මොනවා කරන්නද? අහක හිටපු මට ඉතින් ජීවිතයේ හැම දේවල් වලට මූණ දෙන්න වෙනවා මේ දාවි. මං වාගේ බෝඩිමටත් ගියා. මං බඩුව ගෑක් ගන්න කඩේට ආවා. දැන් මගේ තාත්තා ඔගොල්ලන් ගෙදර එකන් එන්න කියලානේ කියන්නේ. එහෙම නැතුව මෙහෙම ආශ්‍රය කරන එකේ තේරුමක් නැහනේ. හරි. මං අපේ තාත්තා ඔගොල්ලන් ගෙදර එකන් එන්න. හරිනේ. කොහමද බන්ටි? බන්ටිට මේ නාලිකාව හම්බෙන්න ඕනේ කියලා නේද? නාලිකාට අද එන්න විදියක් නැහැ. නාලිකා කිව්වා බන්ටි කියන්නේ මොනවද කියලා අහගෙන ඉන්න කියලා. නඩුකාරයාට කියන්න ඕනේදී තෝල් කැලරි කියලා වැඩක් නැහැ සර්. හයි බන්ටි එහෙම කියන්නේ.
ඔයා වුණ තරම් නඩු වලට ගිහිල්ලා ඇදින්. දැන් නඩුකාරයත් නඩුව දැනගන්නේ තෝල්කයාගෙන්. නඩු අංක 429. අනවසරයෙන් ස්වාමියාගේ අකමැත්තෙන් ස්වාමියා නැති විදිහට මේ නිවසට ඇතුල් වුණා. තමා වරදිකරුද නිවරදිකරුද කියලා අහන්නේ තෝල්කයාට. වැරදිකරු කියලා කිව්වොත් නඩුකාරයා දඩයක් ගහලා ගෙදර යනවා. නිවැරදිකරු කියලා කිව්වොත් නඩු අහනවා. මට ඉරෙද්ද ඕනම කෙනෙක් ඕනම නඩුවක් දානවා නම් මම ඒක නිවැරදිකරු. හොඳයි නිවැරදිකරු. දැන් මහත්තයා මෙතෙන්ට ආවේ මගේ නඩු අහන්නද? මේකයි බන්ටි. මාලිකා කියන්නේ ඕනිම කෙනෙකුගේ දුකකට පිහිට වෙන්න කැමති ගෑණියෙක්. ඒ වගේම ඕනිම කෙනෙකුගේ දුකකදී හිතවුණු වෙන ගෑණියෙක්. බන්ටිට මේ සමාජයෙන් වෙච්ච අසාධාරණය නිසා පත් වෙලා ඉන්න තත්ත්වයෙන් මුදව ගන්න මටත් තෝණි නාලිකාටත් තෝණි. කොමන්නේ සර්, මම මගේ ප්‍රශ්න විසඳ ගන්න. තමුන්ට තමුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නම් නාලිකාලය ගෙදරින් එපා ප්‍රශ්න විසඳ ගන්න. හරිද? හරි සර්.